ඔන්න අද කරන්න යන්නේ අලුත් වීඩියෝ එකක්. මම මේ වකරලා තිබිලා වොයිස් නැතුව තිබිලා ආය හදන්න වුණා. දැන් ඒ නිසා වීඩියෝ එක ප්ලේ කරලා වොයිස් දානවා. දැන් මේක තමයි මගේ YouTube channel එක. මම මීට ඉස්සෙල්ලත් කියලා තියෙනවා, පෙන්නලා තියෙනවා. නමුත් මට අර පෙන්වන්න ඕනේ playlist එකට එහෙම ගිහිල්ලා කොහොමද ඕගොල්ලෝ වෙන වෙනම තියෙනවද? සමහර අය කැනඩාවේ යන්න හොයනවා, සමහර අය ඕස්ට්‍රේලියාවේ යන්න හොයනවා, සමහර අය ජපානයේ යන්න හොයනවා. ඉතින් කැමති අයට ෂෙයා කරන්නත් පුළුවන්. මම මේ පෙන්වන්නේ ඒකයි. ෂෙයා කරන්න ෂෙයා බටන් එක තියෙනවා මෙතන පල්ලෙහා. ඒකින් ඔයාලට ෂෙයා කරන්න පුළුවන්. playlist එකට ගිහාම තමන් යන්න කැමති රට අනුව මේවා මන් ටිකක් වෙනම තෝරලා දාලා තියෙනවා. එතකොට ඔයාලට ටිකක් හොයාගන්න පුළුවන් වෙන්න. ඔය යටින් තියෙනවා ඕස්ට්‍රේලියා, UK එහෙම. මම ඔය පෙන්නන්නේ ඇත්තටම මේ කොහොමද ඒවා වෙන් කරලා හොයාගන්නේ කියන එක. ඔයගොල්ලෝ කැමති නම් subscribe කරන්න, කැමති නම් bell icon එක click කරන්න, පුළුවන් තරම් යාළුවෙක් එක්ක share කරගන්න, ඒගොල්ලොත් එක්ක දැනුම බෙදා ගන්න, කාට හරි උදව්වක් වෙයි තමන් හොයන අවස්ථාව හොයා ලබා ගන්න. ඔය work from home කියන ඒවා මම වෙනම දාලා තියෙනවා, ගෙදර ඉඳන් වැඩ කරන්න. අනිත් ඒවා ටික ඔක්කොම දාලා තියෙන්නේ fly abroad කියලා. ඒ ඕස්ට්‍රේලියා වෙනම, UK වෙනම, කැනඩා වෙනම, යුරෝප් වෙනම දාලා තියෙනවා. ඒතර ඔයගලන්ට ඒ ෆෝල්ඩ එකට ගිහාම ඒකේ තියෙන ඒවා තමයි ඒ රටට අදාළ ටික මම දාලා තියෙන්නේ. දැන් විදේශ සේවා එකේ මම ඇත්තටම දැන් අදත් කරන්න බලාපොරොත්තු වෙන එකේ තියෙන ඒවා ටික ඔක්කොම මම අර fly abroad කියන එක තමයි දාලා තියෙන්නේ. මම කලින් වීඩියෝ එකේ පෙන්නුවා මේ කොහොමද ඒජන්සි හොයාගන්නේ. එක එක අකුරු වලින් ගිහිල්ලා ඒගොල්ලන්ගේ ලයිසන් එක තාම වලංගුද එක්ස්පයර්ඩ්ද අවලංගු එකක්ද කියලා බලන්න පුළුවන්. ඊළඟට විදේශ සේවා එකේ නම්බර් එක කොහොමද ඒක හොයාගන්නේ කියලා ඔය තින ඔතන සයිඩ් එකේ අකුරු වලට පල්ලැහැයි මැනේජර් ලයිසන් දෙන මැනේජර්ගේ නම්බර් එකයි නම්බර්ස් උයි කෝල් කරන්න පුළුවන්. ඊට පස්සේ දැන් මෙතන තව එකක් තියෙනවා. මේ මට ඔයාලට පෙන්වන්න පුළුවන් මෙතන උඩ තියෙන හොට් ජොබ්ස් කියලා. ඒ වගේම පල්ලැහැත් ලින්ක් එක තියෙනවා. ඔය දෙකෙන් කෝකට හරි ක්ලික් කරලා හොට් ජොබ්ස් වලට යන්න පුළුවන්. අප්‍රූව්ඩ් වේකන්සිස් තියෙනවා. හොට් ජොබ් කියන එකට ක්ලික් කරලා ගිහාම මේකෙන් ඇත්තටම ඔයගලට ගොඩක් කැමතිනි කට්ටිය එක එක රටවල් අනුව ජොබ්ස් හොයාගන්න. ඒකට තමයි මම මේක පෙන්වන්නේ. මේ මේක දැන් තව තියෙනවා පෙන්වන්න ඇත්තට මේ මම ඒවා තව පෙන්වන්නම් ඉස්සරහට. දැන් මෙතන තියෙනවා මේ එක එක රටවල් වල ලයිසන් ෆොරින් ඒජන්සීස් තියෙනවා මේ රටවල් වලට දෙන. ඔය තියෙන්නේ මේ තියෙන රටවල් වලට ජොබ්ස් දෙන දාලා තියෙන ඒජන්සීස්. ඊට අමතරව ජොබ් කැටගරිස් ටික තියෙනවා දකුණු අත පැත්තේ. මෙතන කියාට එක ඩොමෙස්ටික් කියලා තියෙනවා. ඒතර බලත හැකි මොකද්ද මේ ඒජන්සි කියන නම, කොහෙද ඒක තියෙන්නේ, මොකද්ද ජොබ් එක, පඩිය, ඒව ඔක්කොම තියෙනවා. ඊළඟට අපි හිතමුකෝ ඔයාලා යන්න කැමති කියලා පබ්ලික් ඒරියා ක්ලීනර් ෆීමේල් නොන් ඩොමෙස්ටික්. මේක ඩොමෙස්ටික් නෙමෙයි, එක මෝල් එකක්, හොස්පිටල් එකක්, ඒවා ක්ලීන් කරන්න පුළුවන්. ඔය තියෙන්නේ නර්ස් සිංගප්පූර් වල. ඒතර මොකද්ද ඒජන්සි එක? ඒ ඔක්කොම තියෙනවා. මේක ජොබ්ස් නැහැ. ඒව ඔක්කොම අයින් වෙලා තියෙනවා. construction worker මේක රොමේනියාවේ අර තියෙන G1 foreign employment agency කියලා තියෙනවා. නමුත් මතක තියාගන්න ඕගොල්ලෝ මේක ගිහින් බලනකොට අර registration number එක තියෙනවා 3227 කියලා. ඒක ගහලා බලන්න මේකේ ඔයගොල්ලන්ගේ license එක expiredද නැද්ද කියලා. දැන් මේවා ඔයගොල්ලෝ කරගන්න ඕනේ වැඩ. ඔය තියෙන ගාණ කොච්චරද දෙන්න ඕනේ කියලා තියෙනවා. ඒ ගාණට වඩා දෙන්න ඕනේ නැහැ. ඔයගොල්ලන්ගෙන් ඊට වඩා ගන්නවා නම් ඒක මේ foreign බියුරෝ එකට කියන්න ඕනේ. විදේශ සේවා නියුක්තියකට කිව්වහම සමහරට ඒගොල්ලෝ මේ ලයිසන් කැන්සල් කරනවා මේ ඒජන්සි වල. ඒක ඕගොල්ලන්ගේ අතේ තියෙන වගකීමක්. මේ හොර ඒජන්සිකාරයෝ බිහි වෙන්න ප්‍රධානම හේතුව මිනිස්සු නොදැනුවත්කම නිසා. ඒගොල්ලෝ ගිහිල්ලා සල්ලි දෙනවා, ඉල්ලන ඉල්ලන ගලන් දෙනවා. එහෙම දෙන්න ඕනේ නැහැ. ඒගොල්ලන්ට කියපු ගාණ ඇරෙන්න ගන්න ඒගොල්ලන්ට කිසිම අයිතියකුත් නැහැ. ඉතින් ඕක තමයි ඇත්තටම මේ ටික පෙන්වන්න ඕනේ. දැන් මේ රොමේනියාවල ඇත්තටම තියෙන ජොබ්ස් උනත් ඔය දාලා තියෙන එකම ඒජන්සිය වවුනියාවේ තියෙන මේ ඒජන්සි එක මේ වගේ ජොබ්ස් වලට ගොඩක් යනවා ඇත්තෙත් ඉතින් ඒ පැති වල ඉන්න මිනිස්සු. එතකොට මොකද ඒගොල්ලෝ නේ දන්නේ මේ ඒජන්සිය ගැන. දැන් අනිත් මිනිස්සු දන්නේ නැහැ මේ ඒජන්සිය තියෙන්නේ කොහෙද කියලා. ඉතින් බලන්න ගන්නෙත් නැහැ ලොකු ගාණක්. අර මේසන් වෙල්ඩ කියන ඒවා තියෙනවා. ඕ ලෙවල් විතරයි සමහර ඒවට ඕනේ. පාස් වෙන්න ඕනත් නැහැ ඕ ලෙවල් සමහර වෙලාවට. නේද කන්ස්ට්‍රක්ෂන් වැඩ කරන්න එහෙම ලොකු දැනුමක් අවශ්‍ය නැහැ. නිකන් ඩිග්‍රී PhD ඕනේ නැහැ නේ සාමාන්‍යයෙන්. ඉතින් හොඳ රස්සාවක් ඒක.
හොඳ පඩියක් ගන්න පුළුවන් හොඳ රස්සාවක් ලක්ෂ 2කට කිට්ටු ගාණක් මාසෙට හම්බ වෙනවා. මේක මේ ක්ලෝසිං ඩේට් එක මාර්තු 20 හැබැයි තියෙන්නේ. ඉතින් ඕගොල්ලෝ දැන් අද මාර්තු 9 මම මේක අප්ලෝඩ් කරනකොට මාර්තු 10 වෙයි. දවස් 10ක් වගේ තියෙන්නේ. මම ඇත්තටම පුළුවන් වුණොත් මම මේක අදම මේක අප්ලෝඩ් කරා නම් එතකොට එක දවසක් හරි ඕගොල්ලන්ට ඉතුරු වෙනවා නම් මේක වවුනියාවේ තියෙන ඇඩ්‍රස් එක තියෙනවා ෆෝන් නම්බර් එක තියෙනවා කෝල් කරලා හොයාගෙන යන්න. ජීවන් ෆොරින් එම්ප්ලොයිමන්ට් මම හිතනවා මේක දමිල මහත්මයෙක් කරන එකක් වෙන්නේ නැති ජීවන් කියන නමෙන් තේරෙන්නේ. ඕගොල්ලන්ට කොච්චර අවස්ථාව තියෙනවද ලැබෙනවද කියන මට තේරුම් ගන්න බැහැ ඒක. ඒගොල්ලොත් එක කතා කරලා බලන්න. ඕක තමයි ඉතින් මට කියන්න ඕනුනේ. මං දැන් මම මේ මේක කරාම මම මේකේ ලින්ක් එක ෆොරින් වියුර් එකේ ලින්ක් එක යටින් දානවා. එතකොට ඕගොල්ලන්ට කැමති විදිහට ලින්ක් එක පාවිච්චි කරලා මේක කොහොම හොයාගන්න පුළුවන්. වීඩියෝ එක යටින් දාන්නේ මම මීට කලින් පෙන්නලා තියෙනවා. වීඩියෝ එක දැම්මහම ගොඩාක් කට්ටිය කමෙන්ට් දානවා කෝ ලින්ක් එක නැහැනේ කෝ ලින්ක් එක නැහැනේ කියලා. ඒ කියන්නේ තියෙන තැන හොයාගන්න බැහැ ඒගොල්ලන්ට. ඒගොල්ලෝ දන්නේ නැහැ වීඩියෝ එක යටින් කියලා කියන්නේ කමෙන්ට් වල නෙවෙයි. කමෙන්ට් වලට උඩින් වීඩියෝ එකට යටින්. මම දැන් පෙන්නන්නම්. මේ වගේ මොකක් හරි එකකට ගිහිල්ලා අපි හිතමුකෝ ඔන්න මල් ලිතුවේනියාවේ එකේ ලොකු ප්‍රශ්නයක් තිබ්බනේ ලින්ක් එක දැම්මේ නැහැයි කියලා. ඔය දෙන්නන්නේ මම දැන් ඔයක කියවගෙන යනකොට යට තියෙනවා show more කියලා පේනවනේ. අන්න එතන තමයි ලින්ක් එක තියෙන්නේ. ඕනම වීඩියෝ එකක ලින්ක් එකක් ඔතනින් ගන්න පුළුවන්. ඔය තියෙන්නේ. ඔය තියෙන්නේ ඕක නම් මේ ලිතුවේනියා යන කම්පැනි එකයි ඒගොල්ලන්ගේ vacancies. මේක මේ රියදුරු රැකියාවලට තියෙන එකක්. දැන් අලුතෙන් ජොබ් ඒජන්සි එකේ නම දාලා තියෙනවා ඒගොල්ලෝ. ඒ නිසා මට මුකුත්ම කරන්න විදිහක් නැහැ ඒගොල්ලෝ ජොබ් ඒජන්සි එකට දුන්නට පස්සේ. ඒගොල්ලන්ට ওই නම්බර්ස් වලට කතා කරලා රික්‍රූටර්ස් එක්ක කතා කරලා මෙතන මේ ලිතුවේනියාවේ එකට ඩ්‍රයිවිං ජොබ්ස් තියෙන්නේ. ඉතින් ඒක බලා ගන්න පුළුවන් බර වාහන රියදුරු අර ට්‍රක්ස් වගේ ඒවා අර අඩි 40 60 80 දිග ට්‍රක්ස් ගෙනියන ඒවා තමයි මේකේ තියෙන්නේ මේ ජොබ්ස් ටික. ඉතින් මේක දැන් පල්ලෙහ කමෙන්ට්ස් නම් දාලා තියෙනවා ඔයා බොරු කියනවා ලින්ක් එක දුන්නේ නැහැ. සමහර ඒවා නම් බැනලා තිබුණා ඒවා නම් අයින් කළා දැන් මම කමෙන්ට් නෙගටිව් කමෙන්ට්ස් ගන්න ඕනේ නැහනේ අපිනේ. අපි පොසිටිව් ඒවා විතරයි ගන්න ඕනේ. මිනිස්සු කියන හැම එකම අපි එහෙම බාර ගන්න ඕනේ නැහැ. ඒ නිසා හොඳ ඒවා ටික ඉතුරු කරා. ඒගොල්ලන්ට ප්‍රශ්න තියෙනවට උත්තර දුන්න පුළුවන් විදිහට. දැන් මෙතන සිංගප්පූරේ ඔය නර්සින් ජොබ්ස් වගේක් තියෙනවා. පොඩි ගාණක් ගෙවන්න තියෙන්නේ කියලා දාලා තියෙනවා. මම දන්නේ නැහැ මේක කොච්චර ඇත්තද කියලා. ක්වොලිෆිකේෂන්ස් දාලා තියෙනවා. ඔව කතා කරලා කන්ෆර්ම් කරගන්න පුළුවන්. සමහරට වැරදිලා වෙන්න පුළුවන්. 10 අද කාලේ රට යවන අය ඉන්නවද කියලා. ෆොරින් බියුරේ එකේ අයටත් ටිකක් පිස්සුද දන්නේ නැහැ නේද ඉතින්. ෂුවර් නෑ ඉතින්. මේ ස්පා තෙරපිස් කියන ජොබ් එක ටර්කි වල තියෙනවා. මේකත් හොඳ ජොබ් එකක්. ස්පා තෙරපිස් කියුවාම මේ ලංකාවේ කියන විදිහේ ස්පා එකක් නෙමෙයි. ලංකාවේ මිනිස්සු හිතාගෙන ඉන්නේ නිකන් අර නරක රස්සාවක් කරනවා වගේ එකක් ස්පා කියන්නේ කියලා. එහෙම කියන්නේ මේ ස්පා කියන්නේ කාන්තාව පිරිමින් දෙගොල්ලන්ට යන්න පුළුවන්. දැන් කාන්තාව ගිහාම ස්පා කරනවා කියන නිකන් ස්ටීම් කරනවා ඒගොල්ලෝ. ඒ කියන්නේ අපි හිතමුකෝ කකුල් දෙකේ නියපොතු සුද්ධ කරන්න කලින් හොට් වෝටර් එකට දාලා ඒක හැම හැම බුරුල් වුණාට පස්සේ කකුල අතුල්ලලා ලස්සන්ට සුද්ධ කරලා නියපොතු වටේ සුද්ධ කරලා කියුටෙක්ස් කියන්නේ දැන් පාට කරන නියපොතු පාට කරන ඒවා ගාලා කරන එක. ඊළඟට අත්වලටත් ඒ වගේ. ඊළඟට ශරීරයටම ස්පා කරන්න ඕන නම් කියන ස්ටීම් කරනවා නිකන් උණු වතුර වගේ නිකන් රූම් එකක ස්ටීම් එක එන්න හදලා අර දාඩිය දාන්න මේවා කරලා ඒගොල්ලෝ අතුල්ලනවා සෝල්ට් මොනවද කියන්නේ එකට හිමාලයන් සෝල්ට් වගේ නිකන් ඔය සෝල්ට් වගේ මේ පොඩි තියෙනවා පොඩි රබ් කරන එක. ඒකෙන් මුළු ඇඟේම අර මැරුණු හැම ඉවත් කරනවා. ඒක තමයි මේ ස්පා තෙරපිස් කියන්නේ. ලංකාවේ වෙන වෙන දේවල් වලට මිනිස්සු යන්නේ එතනට. ඒක හරි වැරදි. මේ හොඳ රස්සාවක් ඒක. يعني තනියෙන් තමන්ට ජීවත් වෙන්න රස්සාවක් කරන්න ඕන කැමති කට්ටිය මිනි මැරුමක් වංචාවක් නොකර කරන්න පුළුවන් රස්සාවක්. ගෑනු කෙනෙක් ගිනිය පුතු පාට කරන එක වැරදි එකක් නෙමෙයි ඉතින්. ඉතින් එනිවේ ගොඩක් තියෙනවා ඉතින් වේට්‍රස් ජොබ්ස් තියෙනවා. මම ඇත්තටම රෙකමන්ඩ් කරනවා ඕගලන්ට පුළුවන් නම් මේ වේට්‍රස් වේට කියන ජොබ්ස් පුළුවන් තරම් රටවල හොයාගන්න. මොකද මේවට පඩියට අමතරව ටිප්ස් හම්බ වෙනවා. කුක් බාටෙන්ඩර් ඔවට මාර විදිහට ටිප්ස් හම්බ වෙනවා. ඉතින් පඩියට අමතරව ඒවත් හම්බ වෙන නිසා හොඳයි. ඒ නිසා වේට ජොබ් එකක් වේට්‍රස් ජොබ් එකක් හොස්ටස්
බාටෙන්ඩ ඊළඟට රූම්ස් අස් කරන්න රූම් කදකට කියන්නේ හවුස් කීපින් ඒ වගේ ජොබ්ස් වලටත් ටිප්ස් හම්බ වෙනවා සමහර වෙලාවට. ඉතින් ඒවා හොඳයි, රෙස්පෙක්ට්ෆුලි වැඩ කරන්න තියෙන්නේ. හැමදාටම ජොබ් එක ඕන නම් වැරදි වැඩ නොකර හිටියාම ටිකක් මහන්සි වුණත් ජොබ් එක තියාගෙන ඉන්න පුළුවන්. නැත්තම් කෙටි කාලීනව ඉක්මනින් සල්ලි හොයන්න බලාපොරොත්තු වෙලා වැරදි වැඩ කරන්න ගියොත් සමහර අය වංචා කරන වෙලාවල් තියෙනවා, හොරකම් කරනවා, ගෙස් ලගේ බඩු ඒව කරන්න හොඳ නැහැ. හරි, එහෙනම් මං හිතන්නේ මෙතන වර්ක ඩොමෙස්ටික් වර්ක සයිප්‍රස් වල තියෙන ඒ වගේකුත් පෙන්නනවා මම, මේ ඔයාලට දැනගන්න ඕන නිසා. සයිප්‍රස් කියන්නේ යුරෝපීය රටක්, යුරෝ වලින් ගෙවන්නේ. හැබැයි පඩි අඩුයි වගේ පේන්නේ. ඉතින් ගෙදර කන්න බොන්න ඔක්කොම හම්බෙන නිසා වෙන්නේ නැති. නමුත් හොඳයි ඉතින්. එහෙනම් මං හිතන්නේ තව ගොඩාක් කතා කරන්න ඕනේ නැහැ. ඔයාලට යම්කිසි තොරතුරු ප්‍රමාණයක් මේකෙන් ලැබුණා නම් ඒක තමයි මගේ උත්සාහය. ඔගොල්ලෝ එහෙනම් අනිත් යාළුවොත් එක්කත් මේක ෂෙයා කරගෙන කැමති අයට දෙන්න, ෆේස්බුක් එකේ කැමති නම් දාන්න, ගෲප්ස් වලට දාන්න, යාළුවොන්ට කියන්න මෙන්න මෙහෙම තියෙනවා, මේවා අපිට තනියෙන් කරගන්න පුළුවන්. මම මේ ඒජන්සි කරන අයගේ රස්සාවල් නැති කරන්න බලාපොරොත්තුවක් නැහැ. නමුත් මේ වංචා කරන එක නවත්තන්න ඕන නිසා තමයි මේක කරන්නේ. එහෙනම් අදට ඇති ඔයාලා හැමෝටම මං හිතනවා රස්සාවක් ඉක්මනට ලැබෙන්න කියලා. ගුඩ් ලක් හැමෝටම. Bye.